කවුරුවත් වැඩන්නේ නැහැ. කවුරුවත් වැඩන්නේ නැහැ. අපේ අතපය හතර වැඩ කරොත් අපේ ගෑනු දරුවෝ කාලේ ඉන්නවා. ඊට අමතරව ඉතින් රටට කරපු දෙයක් නැහැ නේ කවුරුවත්. කෙලිම කිව්වොත් එහෙම ඇවිල්ලා ඒ කට්ටියගේ පවුල් පසුබිම හදාගත්තා. ඒ කට්ටිය ආන වාහන ගත්තා. ඒ කට්ටිය ප්‍රාඩෝලින් යනවා. අපි පයින් යනකොටත් අපිට කතා කරලා ඉවරලා ඔය කොහෙද යන්නේ අරේ මේ කියලා යනවා. ඕක නෙවෙයි දේශපාලනේ. ඕක නෙවෙයි මිනිස්සුය ගැන හොයනවා කියන්නේ. සමාජයක් ගැන ලංකාවේ පුරවැසියෝ වුණින් පස්සේ ඒ කට්ටියත් ඇවිල්ලා පුරවැසියෝ. මේ සාමාන්‍ය මහජනතාවගේ ඡන්දෙන් තමයි ඒ කට්ටිය යන්නේ එතනට. ගිහිල්ලා ඉවර වෙලා ඇවිල්ලා ඔය වගේ සත්‍ය දාගෙන අරේ මේ යන ඕක නෙවෙයි දේශපාලනේ කියන්නේ. දේශපාලනය කියන්නේ ඇවිල්ලා ඒ කට්ටිය බලන්න ඕන. මහජනතාව මොනවද කරන්නේ? මහජනතාව කොහොමද එදිනෙදා ජීවත් වෙන්නේ? බඩු මිල කොහොමද? ඕවනේ හොයන්න ඕනේ. මේ කට්ටිය මේ මොනවද කරන්නේ? ජීල්ල ගහන්නේ. මම ඇවිල්ලා ඇත්තම කිව්වොත් එහෙනම් මේ ඓතිහාසික සංගරගල පුරවරේ ඉපදුනේ. හැදුනේ මේ ටවුන් එකේම. පොඩි කාලේ ඉඳලම දුවලා පැනලා ශ්‍රී ලංකාවේ මේ ටවුන් එක. ඇත්තම කිව්වොත් එහෙම දුකයි කියන්නේ මෙහෙම නෙවෙයි. අපිටවත් එන්න අපි ගමේ වෙලා අපිටවත් එන්න බැරි තත්වයකට මේක තිබ්බ මාර විදියට සෙනගක් හිටියේ. මාර විදියට ඕගනයිස් කරලා තිබ්බ මාර මේකත් තිබ්බ. ඉතින් අද ඒ තත්වේ නැහැ. මේ තත්වේ සම්පූර්ණම බලන්න ඕනේ රටේ ඉන්න ආරක්ෂක අංශ ඒත් එක්කම ඒ කට්ටියට ඕඩර්ස් දෙන ආරක්ෂක අංශ තත්ත්වය කියන්නේ ඒ කට්ටිය රෝඩස් දෙන ඉහළ තරාතිරම් වල ඉන්න හයි කොලිටි ෆැමිලි වල ඉන්න කට්ටිය ඉන්නවා නේ. ඒ කියන්නේ දේශපාලන මැති ඇමතිවරු ඊට පස්සේ ජනාධිපතිවරු අගමැතිවරු ওই කට්ටිය තමයි ඉතින් ඒවට වග කියන්න ඕනේ. ඔය බාස්තු ප්‍රහාරයෙන් පස්සේ ඇත්තම කිව්වොත් එහෙනම් මිනිස්සු හොඟා බය වුණා. මම හිතන්නේ ඒක තමයි මෙතන ප්‍රධානම හේතුව. ආරක්ෂාව මිනිස්සුන්ට විශ්වාස නැතිකම තමයි මෙතන තියෙන්නේ. තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවෝ පවුල කට්ටියත් එක්ක මේ විදියට පෙරහැර බලන්න එන්න බය හිතුනේම නැද්ද? අපි ඇවිල්ලා සිංහල. සිංහල කියන්නේ යක්ක පරපුරේ. ඒක මෙතන මෙහෙම කතා කරන බෑ. සෑහෙන පරාසයක් දුර කතා කරන්න පුළුවන් කතාවක් ඒක. අපි වෙල සිංහල ඉපදුනේ මේ නගරේ. මැරෙන්නෙත් මේ නගරේ. බය නැහැ මල්ලි මැරෙන්න. මගේ බිරිඳයි දරුවෝයි එක්ක මම මේ වගේ තැනකට. මම බෞද්ධ. මම උප්පත්තියේම බෞද්ධ. මම නියම බෞද්ධ. මම එනවා. බෝම්බ නෙමෙයි, බෝම්බ පිට බෝම්බ අරන් ආවත් එල්ලලා මරනවා කිව්වත් මම දළදා මාලිගාවේ පෙරහැර බලන්න. ඒක මගේ සිරිතක්. ඒක පොඩි කාලේ ඉඳලා තිබ්බ සිරිතක්. මම එනවා.